Hi friends, අදාපි කතා කරමු සිම්පල් නීඩ් ඇනලිසිස් එකක් කරන්නේ කොහොමද නැත්නම් කස්ටමර් කෙනෙක්ගේ අවශ්‍යතාවයක් හඳුනාගන්නේ කොහොමද කියලා. දැන් මම මේ කියලා දෙන එක නීඩ් ඇනලිසිස් එකක් විදිහටම ගන්න නැතුව හිතන්න මේක නීඩ් එකක් ගැන ප්‍රසන්ටේෂන් එකක් කියලා. එතකොට ඔයගලන්ට මේක හරි සරල වෙයි. මොකද සමහර වෙලාවට බිස්නස්මන්ලා නැත්තම් ටොප් ක්ලාස් ප්‍රොෆෙෂනල්ස් ළඟට අපි ගිහාම අපිට ඒගොල්ලන්ගෙන් ස්ටාර්ට් එක නැත්තම් ආරම්භයේදී අපි මොකද්ද කරන්න කියන එක එයාට සරලව කියලා දෙන්න ඕනේ. එයාගෙන් ක්වෙස්චන්ස් අහන්න ඉස්සෙල්ලා. නැත්තම් එයාට එකපාරටම අපි ගිය වෙලේ ඉඳලා ප්‍රශ්න අහන්න ගත්තොත් එයාගේ ඔළුවේ දුවනවා, දැන් ඔයා මොකටද මේ ආවේ, මොකද්ද මේ කරන්න යන්නේ. ඒ නිසා මම ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ සරල විදිහට මේක කියලා දෙන්න. දැන් අපි හිතමු අපි බිස්නස්මන් කෙනෙක් ළඟට යනවා, නැත්නම් ප්‍රොෆෙෂනල්ස් කෙනෙක් ළඟට යනවා. මේ ඕනම කෙනෙක් අපි සහ හැම කෙනෙක්ගෙම අපි කාරණා හතරක් මේ ලයිෆ් එකේ මැනේජ් කරනවා. ඒ තමයි එකක් අපේ ඉන්කම් එක. අපි ඉන්කම් එක අපිට අත්‍යවශ්‍යයි අපේ ඉන්කම් එක. ඊළඟට අපිට අනිවාර්යයෙන්ම එක්ස්පෙන්සස් තියෙනවා. ඒතකොට ඉන්කම් එකක් තියෙනවා, එක්ස්පෙන්සස් තියෙනවා. ඒක අපිට හරියම වැදගත්නේ. අපේ එක්ස්පෙන්සස් වැඩි වුණොත් ඉන්කම් එකට වැඩිය අපිට එතන ප්‍රශ්නයක් එනවා. ඒතකොට අපිට ඉන්කම් එක අපි මැනේජ් කරන්න ඕන, එක්ස්පෙන්සස් මැනේජ් කරන්න ඕන. ඒක තමයි එක පැත්තකින් අපි ලයිෆ් එකේ මැනේජ් කරන දේ. අනිත් පැත්තෙන් අපිට ඇසට්ස් තියෙනවා. මේ ඇසට්ස් කියපම ෆික්ස් ඇසට්ස් තියෙනවා, ඒ වගේම කරන්ට් ඇසට්ස් තියෙනවා, එහෙම නැත්නම් කෑෂ්. එතකොට අපිට ඇසට්ස් තියෙනවා, ඒ වගේම අපිට තියෙනවා ලයබිලිටීස්, නැත්නම් අපේ වගකීම්. මේ වගකීම් බොහෝ වෙලාවට ලෝන්ස් කියලා අපි හිතමු. එතකොට ඇසට්ස් වලට වැඩිය ලයබිලිටීස් වැඩි වුණොත් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඉන්කම් එකට වැඩිය එක්ස්පෙන්සස් වැඩි වුණොත් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට හැබැයි මේක එක එක කාලවල බිස්නස් කරන අය, රැකියාවල් කරන අය මේවා අඩු වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ පුද්ගලයා ජීවත් වෙන නිසා මේ හතර ලස්සනට යා මැනේජ් කරනවා. එතකොට ඕනම කෙනෙක් ඔයගොල්ලෝ දන්නවා ඉන්කම් එකක් තියෙනවා, එක්ස්පෙන්සස් එකක් තියෙනවා. ඉන්කම් තියෙනවා, එක්ස්පෙන්සස් තියෙනවා, ඇසට්ස් තියෙනවා, ලයබිලිටීස් තියෙනවා. ඔන්න ඔය සිනාරියෝ එක ඇතුලේ තමයි මේ අපේ ලයිෆ් ස්ටයිල් එක අපි පවත්වාගෙන යන්නේ. දැන් අපි හිතමු මෙන්න මේ වගේ හදිසියේවත් ඉන්කම් එක නතර වුණොත් මොකද වෙන්නේ? හදිසියේවත් ඉන්කම් එක නතර වුණොත් මේක මේසයක් වගේ නේ, මේකේ බැලන්ස් එක යනවා. ඒතකොට ඉන්කම් එක අඩු වුණොත් එක්ස්පෙන්සස් නතර වෙන්න බෑ. එක්ස්පෙන්සස් අනිවාර්යෙන් තියෙනවා. ෆැමිලි එකක් හිතන්නකො. ඒතකොට ඉන්කම් එක සමහරට ඩෙත් එකදී ඉන්කම් එක නැති වෙන්න පුළුවන්. මොකද ඩිසේබිලිටි එකදී ඉන්කම් එක නැති වෙන වගේම එක්ස්පෙන්සස් වැඩි වෙනවා. එතකොට අපිට මොකද වෙන්නේ? අපිට ඇසට්ස් වලින් ගන්න වෙනවා, ඇසට්ස් විකුණලා අපිට සිද්ධ වෙනවා අනිත් ඒවා බැලන්ස් කරන්න. එතකොට ඇසට්ස් විකුණනකොට සමහර වෙලාවට විකුණන්න බෑ. ඒවට ඒවා ඇපේට තියලා අපි අරගෙන තියෙනව මොනවාද? ණය. එතකොට ඒ වගේමයි අපිට හදිසියේ බරපතල රෝගයක් හැදුනොත් මොකද වෙන්නේ? අපිට ඉන්කම් එක මදි වෙයි, ඒකට බෙහෙත් කරන්න. එතකොට අපිට සිද්ධ වෙනවා ඇසට්ස් වලින් ගන්න. එතකොට දැන් මෙන්න මේ වගේ ඩෙත්, ඩිසේබිලිටි සහ ඩිසීස් කියන මේ කාරණා තුන අපිට සිද්ධ වුණොත් අපේ ජීවිතේට අපි මේ වීල් හතර බැලන්ස් කරන එක අවුට් වෙනවා. එතකොට අන්න එතෙන්ට තමයි ෆයිනෑන්ෂියල් ප්ලෑන් එකක් ඕන වෙන්නේ, නැත්නම් ඉන්ෂුරන්ස් පොලිසි එකක් ඕන වෙන්නේ. ඉන්කම් එක ප්‍රොටෙක්ට් කරන්න, ඩිසේබිලිටි එක ප්‍රොටෙක්ට් කරන්න සහ හදිසියේ ලෙඩ රෝගයක් හැදුනොත් ඒක ආරක්ෂා කරන්න. ඉතින් ඔන්න ඔය කාරණා තුළට ෆයිනෑන්ෂියල් ප්ලෑන් එකක් ඕන. අපි හිතමු මුකුත්ම වුණේ නැත්තම් අපිට අනාගතයේදී අපිට ලයබිලිටීස් සීරෝ වෙලා, ඇසට්ස් හොඳට වැඩි වෙලා, ඇසට්ස් වලින් ඉන්කම් එකක් ජෙනරේට් කරන විදිහට හැදෙන්න ඕන අපේ ජීවිතේ. ඒ තමයි අපි එකට කියලා රිටයර්මන්ට් එක කියලා. එතකොට රිටයර්මන්ට් එක කාලේදී සමහර වෙලාවට අපි ආදායමක් ඇක්ටිව් ඉන්කම් එකක් හොයන්නේ නැහැ. හැබැයි පැසිව් ඉන්කම් එකක් එනවා. ඒක එන්නේ බොහෝ වෙලාවට අපේ ඉන්කම් ඇසට්ස් වලින් එන්නේ. ඉතින් සරලව ගත්තොත් මෙන්න මේක ඔළුවේ තියාගන්න. ඕනම කෙනෙක්ට ඉන්කම් එකක් තියෙනවා, එක්ස්පෙන්සස් තියෙනවා, ඇසට්ස් තියෙනවා, ලයබිලිටීස් තියෙනවා. මේ හතර ලස්සනට කලමනාකරණය කළොත් විතරයි අපේ ලයිෆ් ස්ටයිල් එක ලස්සනට බැලන්ස් කරගන්න පුළුවන්. ලයිෆ් ස්ටයිල් එක අවුට් යනවා,
ඩෙඩ් ඩිසේබිලිටි ඩිසීස් කියන තුනෙන් එකක් හෝ දෙකක් සිද්ධ වුණොත් අන්න ඒකට මේ ලයිෆ්ස්ටයිල් එක ප්‍රොටෙක්ට් කරන්න ඔයාට අවශ්‍ය වෙනවා මොකද්ද? ලස්සන ෆයිනෑන්ෂල් ප්ලෑන් එක. ඔන්න ඔය ටික සරලව ඔළුවට දාගන්න මේක ඔයාගේ දේවල් එකතු කර ලස්සනට එක්ක ග්‍රැෆික්ස් වලින් විෂුවල්ස් වලින් ලස්සනට මේක ප්‍රසන්ට් කරා. ප්‍රසන්ට් කරාට පස්සේ ඊට පස්සේ ඔයා ප්‍රශ්න අහලා නම්බර්ස් වලට යන්නේ. ඒ කියන්නේ ගණන් හදන්න. කොච්චර ඉන්කම් එකක් තියෙනවද? කොච්චර එක්ස්පෙන්සස් තියෙනවද? ඇසට්ස් කොච්චර තියෙනවද? ලයබිලිටිස් කොච්චර තියෙනවද? ඉන්කම් වල ඇසට්ස් වලින් කොච්චර ඉන්කම් එකක් එනවද? ඔයගේ ගණන් ටිකක් හදලා ඔයා යාගේ ලයිෆ් එක ලස්සනට බැලන්ස් කරන්න ඉදිරි අනාගතයේ ඩ්‍රීම්ස් වලට යන්න සොලියුෂන් එකක් දෙන්න. එහෙනම් good luck, all the best.